කොළඹ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය. විවිධ විෂම සමාජ පන්ති නියෝජනය කරමින් ලක්ෂ 6000 ජනගහනත්වයක් හිමි කාර්ය බහුලම නගරය. කොළඹ නගරයේ පරිපාලන ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා ඈතට දිවයයි. ඒ 1865 දී කොළඹ නගර සභාව පිහිටුවීමෙනි. එදා සිට අද දක්වා එක් බලකඳවුරකට පමණක් බලය සීමා වී තිබූ කොළඹ මහනගර සභාව ජාතික දේශපාලනයට නායකයන් බිහි කිරීමේ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් විය. මේ නිසාම කොළඹ නාගරික පුරවැසියන් යනු ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයක් විය. නමුත් එම දේශපාලන කණ්ඩායම් වලින් නගරවැසියන්ට කෙතෙක් දුරට සාධාරණය ඉටුවිනිද? කොළඹ නගරය තුල සදා නොතිරන සදා නොවිසඳෙන ගැටලුවකි. සුළු වැස්සකට පවා කොළඹ නගරයේම ජලයෙන් යටවීම සාමාන්‍ය දෙයක් වී හමාරය. මෙය නගරයේ ජීවත් වන්නන්ට මෙන්ම දිනපතා කොළඹට සංක්‍රමණය වන්නන්ටද බලවත් පීඩාගෙන දෙන්නකි. පිටත සිට බලන්නෙකුට දකින්නට ලැබෙන්නේ මෙවන් අහස් කුස සිඹින විශාල මන්දිරයි. නමුත් මෙම දැවැන්ත මාලිගාවලින් පිටුපස ඇතිදී ඉතා කටුකය, ඉතා අමිහිරිය. මේ මගේ අම්මා නැතිලා ඉන්නේ. හදිසියේ මරණයක් වුණත් හරි මේ පැත්තේ ඉඩක් නෑ ගන්න. අද මිනිය ගත්තේ තියේ සෑන් දැල කරලා. ඉතින් සෑන් අවස්ථාවකට පත් වෙනවා. මෙතනින් මරණයක් වුණා මේ වත්තේ ඔක්කොටම, අපිට විතර නෙමෙයි හැමෝටම. ඒ මිනි පෙට්ටිය උනත් ගත්තේ මෙතනින් ඇල කරලා තමයි ගෙදට්ට. ඉතින් මරණය ගන්න දාටත් ඕක ගන්න වෙන්නේ ඒ විදිහටම තමයි. ඒක තමයි ගොඩාක් දුරට බලපාන ප්‍රශ්නේ. මොකද මේ ඔක්කොම ගෙවල් ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා හදිස්සිය මොන කරදරයක් වුණත් හරි මේ පොඩි ඉඩ ප්‍රමාණය තමයි ඒ රෙමෙට යන්න තියෙන්නේ. බලන්න මේ ජරාව තියෙනවා, ළමයි අම්බුච්ච මිනිස්සු වැටිලා තියෙනවා, මේ පොඩි අවුරුදු 10 කොල්ලෙකුත් වැටිලා මැරිලා තියෙනවා. මේව බලන්න කවුරුත් එන්නේ නැහනේ. බලන්නකෝ අපිත් මේ ඉන්නවානේ ලෙඩ්ඩු. ස්කෝලට එන්න ළමයි ඔක්කොම දුප්පත් ළමයි. ඒගොල්ලෝගේ ගෙවල් මේ විදිහට තමයි. මේකට වැඩිය ඒගොල්ලෝට පාසකම් දෙනවා. සමහරලාට අපි බලනවා වැස්ස දවසවලට ගෙදරට ඉන්නේ නැතුව ගොඩාක් කට්ටිය ස්කෝලට තමයි එන්නේ. දැන් සමහරලාට අපි කියනවා මෙතන වතුර තියෙනවා පන්ති කාමරට හරි අමාරු තියාගන්න. ඒ වෙලාවට ළමයි කියන්නේ මොනවද? ගෙදරට ඉන්න බෑ. ඒගොල්ලෝ හැම වෙලාවටම වැස්ස නිසා වතුර තියන්නේ නිදාගන්න බෑ, ඉන්න බෑ, කන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ සමහරලාට උදේම එනවා මෙතන. ඔගොල්ලෝ දන්නවා ගිය අවුරුදු අපිට වතුර තිබුණ වෙලාවේ විභාගයේ දවස්වලට තමයි මේ වතුර තිබුණේ. මෙහෙත් ගොඩාක් වතුර තිබුණා. නමුත් ළමයි ෆුල් 1200 නම් කොහොම හරි 1100ක් වගේ ළමයි ස්කූලට ඇවිල්ලා හිටියේ. මොනවාද හේතුව? ඒගොල්ලෝට එතන ඉන්න බෑ.
මේක චුට්ටාකරේ ඒගොල්ලෝ රිලැක්ස් එකෙන් ඉන්න පුළුවන් වගේ ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා හිටියේ. ඒ නිසා මම නම් කියන්නේ දැන් අපි මේක චුට්ටක් ඩෙවලොප් කරලා අපේ පාසලට විතරයි නෙමෙයි අහලා බලලා තියෙන්නේ ගෙවල් ග්‍රැනයිට් සිස්ටම් ඒවා ඔක්කොම හරියට අපි හදලා දුන්නොත් ඒගොල්ලෝ අනිවාර්යම මේ ස්කූල ඩෙවලොප් කරන්න පුළුවන්. මොනවාද මේගොල්ලොට තේක මුකුත් කරන්න විදියක් නැතුව ඉන්නේ. ඒගොල්ලොටත් සල්ලි මේවා වැඩි නෑ. ඒක කියන්නේ හොඳම අදහසක් තමයි. ඒක තියෙන පැල්පත් එතනම අදලා දෙනවනේ ඊට වැඩිය දෙයක් නැහැ. අවුට්ටේෂන් කියලා ජීවත් වෙන්නත් බෑ. අපි කොළඹ ඉන්න කට්ටියනේ. කොළඹටම ඕනේ කොළඹ ගෙවල්. පිටට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. ඒකනේ හැමදාම කුප්පායමවල ඉන්න බෑනේ. හැමදාම කුප්පායමවල ඉන්න බෑ. ඌව කල්ලා දෙන්න ඕනේ. අපිත් බලන්නේ කොයි හරි යන්න තමයි. අපිත් ඉන්නේ මේ පිටකොටුවේ තමයි ජීවත් වෙලා. ඒ ගෙවල් වල ඉන්නේ ඒ ගෙවල් වල ඉන්නත් බෑ. එක ලැට් එකයි ලැට් දෙකයි තුනයි තියෙන්නේ. ඔව්වා කල්ලා වෙනස් කරන්න තමයි තියන්නේ අපි. මේ ආකාරයේ පැල්පත් 78,000ක් පමණ කොළඹ නගරය තුල තිබේ. ඒ නිසාම එහි ජීවත් වන සියලු දෙනාගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව පිළිබඳ බොහෝ ගැටලුද තිබේ. සනීප ආරක්ෂිත වැසිකිලි පද්ධති නොමැතිවීම, කුණු හා අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම වැනි හේතු කාරණා නිසා කොළඹ නගරය මහජන සෞඛ්‍යයට හා සනීප ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වූ යුගයක් විය. නමුත් දැන් ඒ තත්වය ක්‍රමයෙන් මගහැරමින් පවතින්නේ වත්මන් රජයට පින් සිදුවන්නටය. අපි විශේෂයෙන් සන්තෝෂ වෙනවා. ඔය වගේ දේවල් තමයි කරෙන්න ඕන රටකට. අපි හැමදාම අනිත් රටවල් එක්ක පහතර වැටිට කොළඹ ප්‍රධාන නගරයක් නගරෙට ඇතුල් වෙන තැනම ඉඳන් බලපුවාම පාලමුඩු ඉඳන් බලපුවාම මේවා පේන්නේ පැල්පත් විශාල සංඛ්‍යාවක් පේනවා පාර දිගේම. එතකොට ඒවා නැති වෙලා මේ ගොඩනැගිලි හැදිලා ලස්සන නගරයක් කරනවා. අපි ආසයි අපිට වැඩි අපේ දරුවන්ට. මෙතුවක්කල් නගර සභාවේ පාලන බලය එක් කණ්ඩායමකට තමන් සතුව තබාගත හැකි බවද නගරවැසියන්ගේ ගැටලුවලට ස්ථිරසාර සාර්ථක විසඳුම් ලබා දීමට ඔවුන් අපොහොසත් වූ බව අවිවාදයෙන්ම ඔවුන් පිළිගත යුතුම වේ. රටේ ආණ්ඩු බලය එක් පක්ෂයකට තිබියදී තවත් පක්ෂයක් නගර සභාව පාලනය කිරීමේ අවාසිය හිමිවන්නේ නගරවැසියන්ට වන අතරම ඔවුන්ගේ අක්‍රමවත් අදූරදර්ශී ඒකාකාරී පාලනය නිසා නගරයත් එහි වැසියනුත් දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් අඳුර කරා ඇදී ගියේ ඔවුන්ට නොදැනීමය. දැන් ඒ වරද නිවැරදි කරන්නට නගරවැසියන්ට අවස්ථාව උදා වී තිබේ. ඒ මෙවර කොළඹ මහනගර සභා මැතිවරණයේදී අඳුරෙන් මිදෙන්න කාලයයි මේ. දිනකට රටේ සිව් දෙසින් ඇදී එන දසදහස් සංඛ්‍යාත ජනතාවගේ පාපහස ලබන්නට කොළඹ නගරය සමත් වී තිබේ. ඒ රටේ ප්‍රධාන පරිපාලන ආයතන හා ආර්ථික මර්මස්ථානවලින් සැදුම්ලත් කේන්ද්‍රස්ථානය කොළඹම වීමයි. එවන් කොළඹ නගරය අද තීරණාත්මක පෙරලියකට සූදානම් වී තිබේ. සාම්ප්‍රදායික බලකඳවුරුවල එල්බගෙන සිටීම හුදෙක් තමාගේම බල තමා විසින්ම කපා ගැනීමක් බැව් කොළොම්පුර වැසියන් මේ වන විටත් අවබෝධ කරගෙන හමාරයි. පරාජිත බලකඳවුරු මතින් බොඳ සිහින දකින කොළොම්පුර වැසියනි,
මෙතුවක් සැබෑ නොවුන ඒ සිහිනවලට සමු දෙන්න දැන් කාලය එළඹ තිබේ. ජනතාවගේ සිහින සැබෑවන්නේ ඔවුන්ගේම කැපවීමෙනි. මේ සැබෑවන්නේ ඔබේම සිහිනයයි. නොසැලෙන අධිෂ්ඨානය, නිහතමානී බව, දූරදර්ශී බව හා මනා කළමනාකරණය ඔහු සතුයි. කාර්ය සූරත්වයත් අවංක භාවය හා සුහද බවත් නිසාම කොළඹ මහනගර සභාවේ මුල්පුටුවට වඩාත්ම සුදුස්සා ලෙසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවරණ ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය. මේ ගමන මේ රටේ ජනතාවත් එක්ක, ඔබත් එක්ක, ඔබේ නගරය ලස්සන කරන්න, ඔබේ ජීවිත ලස්සන කරන්න, ඔබේ නිවහන ලස්සන කරන්න, මේ ගම තුල ඉඳගෙන ආඩම්බරයෙන් මේ අපේ නගරය, මේ අපේ වත්ත කියලා තමන්ට වඩා තමන්ගේ දරුවට වඩා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා, වඩා හොඳ පරිසරයක ජීවත් වෙලා, වඩා හොඳ සමාජයක් ගොඩනගන්නට ඔබ අපිත් එක්ක එක්කව වෙන්න. කොළඹ සංවර්ධනය කිව්වම මේ අඩු ආදායම් ගෙවල්, ඒ වගේම අනවසරයෙන් පදිංචි වෙලා ස්ථානවල තියෙන ගෙවල්, එහෙම නැත්නම් පොදුවේ බොහෝ දෙනෙක් හඳුන්වන මේ මුඩුක්කු කියලා කියන ගෙවල්, ඒ මුඩුක්කු කියලා කියන්නේ ගේ පමණක් නෙවෙයි, එහි ජනතාව ජීවත් වෙනවා. මේ ජනතාවගේ සුභ සිද්ධිය, මේ ජනතාවගේ ජීවන රටාව ඉහළට ගෙනීම, ජනතාවගේ ජීවිත තත්ත්වය ඉහළට ගෙනීම තමයි මේ සංවර්ධනය කියන එක කින් අර්ථවත් කරන්නේ. එම නැතුව ගෙයක් හැදුවට, පාරක් හැදුවට පමණක් සංවර්ධනය කියලා අපිට කියන්නට බෑ. එහි වාසය කරන ජනතාවව ඉහළ මට්ටමකට ගෙනීම තමයි අපි සංවර්ධනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ දේ තමයි අපි මේ ජනතාවට කරන්න අවුරුදු ගණනාවක් මේ සම්බන්ධයෙන් කතා කරනවා. නොයෙක් නොයෙක් රජවල් ඡන්ද ව්‍යාපාරවලදී පාවිච්චි කරනවා. නමුත් දැන් බලන්න අද වෙනකොට මේ පැත්තකට ගිහිල්ලා බලන්න මේ ජනතාව ජීවත් වෙන තත්ත්වය, ඒ ජනතාව කියන්නේ පරම්පරා ගණනාවක්, කුඩා දරුවන්, තරුණයන්, ඒ වගේම මහලු අය, මේ සෑම දෙනෙක්ම අවුරුදු ගණනාවක්, පරම්පරා ගණනාවක් මේ දුක්ඛිත ජීව තත්ත්වයේ යටතේ ජීවත් වෙනවා. ඉතින් මේ අයගෙන් මේ යම් යම් අය මේ ඡන්ද ලබාගෙන බලයටපත් වෙනවා මිසක් මේ අයට කවදාකවත් යහපතක් කරලා නැති බව එක මම කියන්න ඕනේ. ඒවා ජනතාව ජීවත් වෙන අය දන්නවා. එයාට ගිහිල්ලා බැලුවනම් හොඳ ආකාරව පෙනෙනවා. අපිට අවශ්‍ය මේ තත්ත්වය ඉහළ තත්ත්වයකට ගෙනල්ලා, අද පොදු වැසිකිලි කියලා තියෙනවා, ඒවට තමයි මේ කීප හැම පවුල් ගණනාවක්ම වැසිකිලි වලට යන්නේ. පොදු පයිප් එකක් කියලා එකක් තියෙනවා, ඒතන තමයි සෑම දිනෙකම නාන්නේ. සමහර අය, හුඟක් අය දන්නවා මේ ගෙවල් වල පවුල් ගණනාවක් ජීවත් වෙනවා, ඉතා සුළු ප්‍රදේශ. සමහර අය නිදාගන්නේ මේ ටර්න්ස් අරගෙන. මේ වගේ විශාල දුක්ඛිත තත්ත්වයකින් මේ අය ජීවත් වෙන්නේ. දැන් කාලයක් මේවට හැඳින්නුවා කොරියාව කියලා, දැන් ඒගොල්ලන්ට හඳුන්වනවා සෝමාලියාව කියලා. ඉතින් මේ වගේ කවුරුවත් කැමති වෙනවද තමන්ගේ පාසලට ගිහිල්ලා කියන්න මම සෝමාලියාවේ ඉඳලා ආවා කියලා කියන්න කැමතිද? නෑ. ඒ තත්ත්වෙ මිදෙන්න ඕන. මේ තරුණ කොටස් ගොක් කැමැත්තෙන් ඉන්නේ මේ තත්ත්වෙ මිදෙන්න. මේකයි අපේ බලාපොරොත්තු. මේ අය මේ තත්ත්වෙන් මුදවා ගැනීම. යුදබියෙන් අත්මිදුණු රට වේගවත් සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කරයි. ඒ යන ගමනේදී සාම්ප්‍රදායික බලකඳවුරු මාෆියාවෙන් වෙලා සිටින රටේ හදවත බඳු වූ කොළඹ මහනගර සභාව කිසිසේත් අත්හැරිය නොහැකි.
ආසියාවේ ආශ්චර්යය කරා යමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ උදාර චින්තනය මල්ඵල ගැනින මේ දවසේ කොළඹ මහනගර සභාවද ඒ සඳහා කැන්දන් යන්නට රජයගත් තීරණය සැබවින්ම නගරවැසියන්ට ආශිර්වාදයක්ම විය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අගනුවර සංවර්ධන වැඩපිළිවෙල මේ සඳහා දැමු ශක්තිමත්ම අඩිතාලමයි. කොළඹ ජනතාවගේ ඒ සුන්දර සිහිනය මල්ඵල ගන්වන්නට අතිගරු ජනාධිපතිතුමාගේත් ආර්ථික සංවර්ධන අමාත්‍යවර බැසිල් රාජපක්ෂ මැතිතුමා